අවබෝධ තෙරුවන් සරණයි. අද දිනේ මේ උතුම් බොහෝ දිනේදී ඔබ අපත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ මේ AR TV නාලිකාවකින් ඔබට පිදෙන ප්‍රභාතය බොහෝ සදහම් විවරණයක් සමග. ඉතින් අද දිනේදී ඔබට බොහොම අපූර්වත කතා පහක් ගෙනෙන්නට අපි සුපුරුදු පරිදිම ඔබ සමග කටයුතු කරනවා. ඉතින් අපි බලමු අද දිනේදී ඔබට පිදෙන මේ මාතෘකාව මොකක්ද කියන කාරණය. නඩුව නිවැරදි තැනට ගෙන ආ ශ්‍රී වික්‍රම රාජසිංහ ගැනයි අපි අද කතා බහ කරන්නේ. ඉතින් සදහම් ඇසුරින් මේ තියෙන ආදර්ශමත් කතාව තුළින් අපි බලමු මේ තුළ පවතින ධර්ම විග්‍රහය විවරණේ මොන වගේ දෙයක් අපිට දැන කියා ගන්න මොන වගේ ආදර්ශයක් ලබා ගන්නට හැකියාව තියෙනවද මේ උතුම් බොහෝය දිනය දවසේ කියන කාරණාව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන මේ කතාව අපි පදනම් කරගන්නේ ජනශ්‍රුතියත් එක්ක. ඉතින් ජනශ්‍රුතිය පදනම් කරගෙන කියවෙන මේ අපූර්වත කතා බහ මොන වගේද කියන කාරණේ දැන් අපි බලමු. මොහෝ රජ වෙන්නට පෙර තම්පලා සිටවමින් තම්පලා රැකපලාගත් අයෙකු බවට කියවෙනවා. මේ තම්පලා ආශ්‍රිතව කතා බහ තමයි ඔන්න කියවෙන්නට යන්නේ. ඕ ඒවා ආහාරයට ඉතාමත්ම ප්‍රිය කළ අයෙකු විදිහටයි සැලකෙන්නේ. මේ තම්පලා ආහාරයට බොහොම කැමති වෙච්ච බොහොම ප්‍රිය වෙච්ච ස්වභාවයක් තමයි මේ තුල කියවීම පවතින. දිනක් මේ සංහිඳදී, සංහිඳ කියලා කියන්නේ අධිකරණ ශාලාව. ඉතින් ඔන්න සංහිඳදී නඩුවක් විභාග වෙනවා. බලමු නඩුව මොන වගේ දෙයක්ද විභාග වෙන්නේ කියන කාරණා. නුවරගේ සංහිඳේට මේ වචන දෙකට නිරුක්ති දෙකක් විදිහට ඔන්න අපිට කියන සංහිඳ කියන වචන නිරුක්ති දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එකක් තමයි මේ දේව සංහිඳ. ඒ කියන්නේ නුවර පෙරහැර ආරම්භ වෙන්න කලින් කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර පිටත් වීමට පෙර දළදා මාලිගාව ඉදිරිපිටට ඇතා ගෙනෙත්ලා එතන ඉඳලා ඒ යන වඩම්මන දේව සංහිඳේ කරඬුව ඇතා පිට තබන සංහිඳ. ඒක තමයි දේව සංහිඳ කියලා හැඳින්වෙන්නේ. දැන් අපි කතා බහ කරේ අනිත් සංහිඳ ගැන. මොකද්ද අනිත් සංහිඳ? තමයි නඩු අසන තැන. ඉතින් ඒක ශ්‍රී දළදා මාලිගාව අස්සර තමයි මේ සංහිඳ තියෙන්නේ. උසාවිය කියන වචනේ අර කියනකොටම සිහිපත් වෙන හිරේ ගැනනේ. ඉතින් මේ ආකාරයේ නෙවෙයි මෙහිදී ඔන්න ඒ සංහිඳ කියන වචනේ බොහොම නුදුව පාවිච්චි වෙන්නේ. ඉතින් මේක තමයි නඩු අහන තැන. දැන් අපි උසාවිය කියනකොටම අපිට මොකද හිතෙන්නේ? මේ හිරේ විලංගුවේ වැටිලා විඳින දුක් වේදනානේ සිහිපත් වෙන උසාවිය කියනකොටම. ඉතින් මේ සංහිඳ කියන වචනේ තුළ ඒ තරම් කටුක භාවයක් නිරූපණය කරේ නැහැ. වචනයෙන් පවා සහනශීලී ස්වභාවයක් ඇති කරා කියන කාරණේ අපිට කියන්න තියෙනවා. ඉතින් මේ නඩුහන තැනේදී සිහිපත් වෙන්නේ දැන් අපි උසාවිය, එහෙම නැත්නම් හිරේ විලංගු කිව්වම මරණ දඬුවම සිහිපත් වෙනවා. ඉතින් එහෙම කිසිම දෙයක් සිහිපත් වෙන්නේ නැති වචනයක් තමයි සංහිඳ කියලා කියන්නේ. ඉතින් එතකොට මේ දැන් අපි පිළිකා රෝහලට යම් කිසි බියක් තිබ්බහඳ මොකද වුනේ? අපේක්ෂා රෝහල කියන නම තිබ්බා. ඉතින් ඒකෙන් අපිට ජීවිතේට අපේක්ෂාව, ජීවිතේට බලාපොරොත්තුවක් එකතු වෙන තරම් ඒ නම ප්‍රබල වුණා. ඉතින් ඒ වගේම තමයි මේ සංහිඳ කියන නම තුර කොහොම ප්‍රබල කියවීමක් වෙනවල උසාවිය වගේ දැන් කියවෙන නමක් වගේ නොවන කාරණයක් සිහිපත් කරන්නට ඕන. ඉතින් මේ ඇහුවේ සංහිඳේදී මේ නඩුව අරමුණ විසඳන එක, අරමුණ මරා දාන එක නෙවෙයි. නඩුවේ අරමුණ නඩු කියලා අවසානයේ මරා දැමීම, එල්ලා මැරීම එහෙම දෙයක් නෙවෙයි. නඩුව විසඳන සහනශීලී ස්වභාවයක් සලසන්නටයි මේ සංහිඳේ නඩුව අහන්නේ. රජුන් ගියා සංහිඳට. දුටුව අධිකාරම් නඩුව විභාග කරනවා. ඔන්න කොහොමද නඩුව විභාග කරන්නේ? පැමිණිලිකරු හිරේ යවන්න අරමුණින් තමයි මේ නඩුව විභාග කරන්නේ. විත්තිකරු හිරේ යා යුතු වරදක් කියලා රජුරුවන්ට පේනවා. නමුත් පැමිණිලිකරු හිරේ යවන්න පක්ෂපාතී විදිහට මේ නඩුව විග්‍රහ කරනවා කියන කාරණේ ඔන්න දකිනවා. ඉතින් ඒ අවස්ථාවේ මොකද කරන්නේ? රජුන් අහලා
බලනවා මේ මොකද වෙන්නේ කියලා. රජුගේ ඉවසීම සීමාව ඉක්මවා යනවා. දිගින් දිගට මේ කාර්යයම සිද්ධ වෙනවා කියන කාරණය රජු විසින් තේරුම් ගන්නවා. රජු මොකද්ද කරන්නේ? මුල ඉඳලා මේ රාජාධිකරණයේ මේ නඩුව කැඳවිය යුතුයි කියලා නියෝගය පනවනවා. ඊට පස්සේ පැමිණිල්ල නිදහස් කරනවා. ඉතින් අධිකාරම් මැදට පනලා පවසන්නේ මොකද්ද? මේ මේක මම විසඳමින් ඉන්නවා. මේක මම විසඳමින් සිටියා. ඔබ වහන්සේ මැද්දට පැන්නේ කියලා ඔන්න රජතුමාට චෝදනාවක් එල්ල කරනවා. රජු එහිදී බොහොම අපූර්වත පිළිතුරක් තමයි ඔන්න අධිකාරම්ට ලබා දෙන්නේ. මොකද මේ අධිකාරම් පක්ෂපාතීව කටයුතු කරා කියන කාරණය මම ඔබට පළමුවම සිහිපත් කරා. ඉතින් එහිදී තමයි රජුගේ මැදිහත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේ තමයි නැවත මේ චෝදනා අස්සේ මේ කතන්දරේ කියවෙන්නේ. ඔන්න රජු දෙන පිළිතුර. අධිකාරම් තුමනි, තම්පලා කොටුවක් ආයසරයක් ගිහිල්ලා තම්පලා හදන්න උනත් නඩුව කියන්නේ නම් නඩුව. ඔන්න දෙන පිළිතුර. ඉතින් ඒ වගේ නඩුව කියන්නේ නිවැරදි තීරණයක් ආයුධ දෙයක් කියන කාරණය ඔන්න රජු සිහිපත් කරනවා. මම ආය තම්පලා මේ කොටුවක් හදන්නට යන්නට උනත් කමක් නැහැ. නඩුව නම් නඩුව හරියට ඉන්න ඕනේ කියන කාරණය තමයි එහිදී රජු සිහිපත් කරන්නේ. ඉතින් මේ ආකාරයට තමයි මේ කතාව දිවෙන්නේ. අවසානයේදී මොකද්ද වෙන්නේ? අධිකාරම් තමාගේ අධිකරණ තීන්දුව පැත්තකට දාලා පැමිණිලිකරුව නිදහස් කරනවා. දැන් පැමිණිලිකරුව හිරේවන්නට අරමුණේ නිකරේ. ඉතින් ඔන්න තමාගේ වැරදි තීන්දුව පැත්තකට දාලා පැමිණිලිකරුව නිදහස් කරන්නට අධිකාරම් යනවා. දැන් ඔන්න කවියක් මෙහිදී ඔබට ඔන්න සිහිපත් කරන්නටත් මේ අවස්ථාවක් කරගන්නවා. පින් ඇති අතපත්තු මට කරපු කාර්යා මගේ කුඹුර මට වපුරන්න නෑරියා. ගස්කල් උදුරන්න මං කරපු වීරියා නඩු නැති රටට මොට පායාද සූර්යා. ඉතින් ඔය ආකාරයට තමයි මේ ගම්මුන්ගේ අවනඩුව කියවන්නේ. ඉතින් නඩු නැති රටට මොට පායාද සූර්යා කියලයි මේ අවසන් වෙන්නේ ජනකවිය. ඉතින් අතපත්තු කියන්නේ නිලම කෙනෙක්. ඉතින් නිලමේ කරපු අසාධාරණේ තමයි මේ තුල කියවෙන්නේ. මගේ කුඹුර මට වපුරන්න දුන්නේ නැ. ගස්ගල් ඒකේ මං උදුරන්න කරපු වීරිය කොච්චරද? ඉතින් මේ කතන්දරේදී මට ඒ කටයුත්ත කරන්න දුන්නේ නැති එකනේ මේ නඩු නැති රටට මොකට පායන සූර්යයා කියලයි මේ ජන කවියා අවසන් කරන්නේ තමාට වෙච්ච අසාධාරණ. ඉතින් අපි ඔබට බොහොම අපූර්වත කතාබහක් මේ පොයේ දිනේදී ගෙනාවේ. ඉතින් ප්‍රභාතයේ සමග ඔබ දිගින් දිගටම රැඳී සිටියා පොයේ දිනවලදී. ඉතින් ඊළඟ පොයටත් ඔන්න අපිත් සමග රැඳී සිටින්න අපි තවත් අපූර්වත කතාබහක් ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට අයිබෝවන්, තෙරුවන් සරණයි.